අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය දිස්ත්‍රික්ක 3ක ඔමික්‍රෝන ආසාදිතින් ඉදිරි සති කිහිපෙදී ඩෙල්ටා අභිබව ඔමික්‍රෝන් මෙරට ප්‍රධාන වෛරසය වෙන්න පුළුවන් සෞඛ්‍යංශ අනතුරු අංගවයි බේරුවලිනුත් ඔමික්‍රෝන ආසාදිතේකු හමු වෙයි අවශ්‍ය වුණොත් අපි කොවිඩ් මර්ධන 4 මිනිහෙන් නැතත් ලබා දෙනවා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය කියයි සෞඛ්‍ය ආරක්ෂිතව පාසල් යලි ඇරඹෙයි සිසුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක රාජ්‍ය සේවයත් අද සිට සාමාන්‍ය පරිදි යලි වැසුණු සපුගස් කන්ද ඛනිජ තෙල් සංස්ථාවේ පාඩුව දෙගුණ වන ලකුණු ඛනිජ තෙල් වෘත්තීය සමිතිය කියයි අමරිකාවේ දෛනික කොවිඩ් ආසාදිතින් ලක්ෂ 4 සීමාව ඉක්මවයි අජන්ටිනා සුපිරි පාපන්දු ක්‍රීඩක මෙසිටත් කොවිඩ් ගෑස් අර්බුදය ඇසේ කහ ගෑස් නිල් වෙන ජාවාරමක් අගමැති ඉල්ලාස්වෙන් නැහැ නිල වශයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි වලංකඩේට හරක් පැන්න වගේ රජයේ කේවට් උපදේශකයෝ රටේ කෘෂිකර්මාන්තය විනාශ කළා ගිරිතලේ ගොවීන්ගෙන් චෝදනා වන්දි දුන්නේ නැතිනම් ගොවි ජනතාව එක්ක පාරට බහිනවා අනුර කියයි මාසෙකින් පොලිම් යුගය අවසන් කරනවා වාසු කියයි මන්ත්‍රී විජේදාසකින් චීන ජනපතිට සැරලිපියක් දෙහිවල මුහුදේදී කිඹුල් ප්‍රහාරයක් පුද්ගලිකු ජීවිතක්ෂයට කොළඹ කොටස් වෙළඳ පොලෙන් තවත් වාර්තාවක් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය නව වසර ආරම්භයත් සමග අද දිනේ සියලුම රාජ්‍ය සේවකයන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවා තිබුණා බොහෝ ආයතනවල නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම අද උදෑසන සුබ මොහොතින් සිදු වුණා Voice of Asia අප මාධ්‍යාලයේද නව වසර සඳහා රාජකාරී ආරම්භ කිරීම සුපුරුදු පරිදි සිදු කෙරුණා Voice of Asia මාධ්‍යාලය නව වසර සඳහා රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද උදෑසන ආයතන පරිශ්‍රයේදී සිදු වුණා. ඒ Voice of Asia මාධ්‍යාලයේ සභාපති රොෂන්ත කාර්යපිරුම මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන්ගේ සහ කලමනාකරුවන් ඇතුළු සමස්ත සේවක මහත්ම මහත්මීන්ගේ සහභාගිත්වයෙන් හොඳ කාලයක් අමාරු කාලෙන් පස්සේ එනවා. අපි දැනගන්න ඕනේ අමාරු කාලයක් තියෙනවා නම් අපි තව ටිකක් මහන්සි වෙලා වැඩ කරලා අමාරු කාලෙන් ගොඩේ එන්න. කරන්න පුළුවන් උදව් හැම එක්කෙනාටම කරමින් ආදර්ශමත් හැසිරීමකින් යුතුව අපි වැඩ කරමු. ඒතර අපි නොදුනුවත්වම අපි මේ රටේ ඉතාමත්ම ප්‍රබල ආයතනයක් බවට පත් වෙන්න පුළුවන්. මේ අතර සියත පියුම් වෙන වැඩසටහනද අද නව වසර වෙනුවෙන් වෙන් වී තිබුණා. වාහනෙන් අපි අපේ ජීවිතයට මඟ පෙන්වීමක් බලාපොරොත්තු වෙනවා. අපි දැන් සියත නිවුස් එකෙන් කියන දේ හරි කියන තැනට ප්‍රේක්ෂකයන්ගේ විශ්වාසය අපි ගොඩනගලා තියෙනවා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා ඇත්තටම හරි දේ මූල්‍යම වටිනාකමක් පස්සේ හඹා යන්නේ නැතුව නිවැරදි ආකල්ප හා නිවැරදි සිතුවිල්ලක් සියත ප්‍රේක්ෂකයන් නිවැරදි මඟ පෙන්වීමක් කරන්න. අද සිට රාජ්‍ය සේවයේ කාර්යාල කටයුතුද ආරම්භ වුණා. නව වසරේ ආරම්භයත් සමග අද දිනේ සිට සියලුම රාජ්‍ය සේවකීන් සාමාන්‍ය පරිදි සේවයට කැඳවීමට තීරණය කර ඇති බව රාජ්‍ය සේවා පළාත් සභාව පළාත් පාලන අමාත්‍යාංශය පැවසුවා. රාජ්‍ය සේවකීන් අද රාජ්‍ය සේවා දියුරුම ලබා දෙමින් නව වසරේ වැඩ ආරම්භ කළා. රාජ්‍ය සේවා අමාත්‍යාංශයේදී අද රාජ්‍ය සේවා දියුරුම ලබා දීම සිදු කෙරුණා. 2022 වර්ෂයේ
මේ කෑගල්ල මහරෝහලේ රාජකාරී කටයුතු අද උදැසන ආරම්භ කරන ආකාරයයි. මේ අධිකරණ අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවයි. නව වසරේ ජනමාත්‍ය අමාත්‍යංශයේ වැඩ ආරම්භ කෙරුණේ මෙලෙසින්. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජය මේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වැඩ ආරම්භ කළ අවස්ථාවයි. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානීය නව වසරේ වැඩ ආරම්භ කළේ මෙලෙසින්. මේ වසරේ ප්‍රතිගරු ජනාධිපතිතුමා විසින් ජාතික ආරක්ෂා වීම කොටසක් හැටියට සැලකෙන ආරක්ෂාව කඩේට ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව ගේ සහයෝගය ලබා ගැනීමට මේ වනට ප්‍රතිපදේශ ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඉදිරියට ක්‍රියා කරමින් රටේ ජනතාව වෙනුවෙන් වැල් හැකි උපරිම සේවයක් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් අපි ලබා දීමට ඉදිරිපාලදී අපි බලාපොරොත්තු වෙනවා. මේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව රාජකාරිය ආරම්භ කළා ඉරුවේ. කම්කරු අමාත්‍යංශයේද නවවසරේ රාජකාරිය කටයුතු අද උදැසන ආරම්භ කළා. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද 2022 නවවසරේ රාජකාරිය ආරම්භ කරමින් නවවසර සඳහා වන රාජ්‍ය සේවා ප්‍රතිඥා ලබා දීම මෙලෙස සිදු වුණා. දිවිනේ සියලුම රජයේ පාසල් සහ රජයේ අනුමත පාසල් වල අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවයි. අද දින ළමුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි වාර්තා වන්නේ. දිවයිනේ සියලුම රජයේ හා රජයේ අනුමත පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. ඒ සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද දිනේදී පාසල් ළමුන්ගේ පැමිණීම ප්‍රශස්ත මට්ටමක පැවති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ ආරම්භ වුණේ කොවිඩ් වසංගතයේ හමුවේ අභියෝගාත්මක වසරක්. අපි හැමෝම අපේ දරුවන් පණවගේ ආරක්ෂා කරගත යුතුම කාලයක්. මේ අභියෝගාත්මක වසරේ පාසල් ආරම්භයත් සමග අපි හැමෝගෙම වගකීම නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කිරීමයි. කොවිඩ් හමුවේ මීටර් 1ක අවම දුර පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි. නමුත් පාසල් භූමිය තුළ මෙය අනුගමනය කිරීම ගැටලුකාරී වෙන්න පුළුවන්. ඒ නිසාම පාසල් දරුවන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම දෑත් විෂ බීජ හරණය කිරීම අත්‍යවශ්‍යයි. දෙමාපියන් වන ඔබ ඔබේ දරුවා පාසල් එවන විට මුව ආවරණ දෙකක් පළඳා එවිය යුතුය. පවතින ආර්ථික තත්ත්වයේ හැමයේ දැන් මාස්ක් මිලදී ගැනීම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. සාමාන්‍ය වෙළඳපොලේ මාස්ක් එකක මිල රුපියල් 10ක් 12ක් අතර වෙනවා. එක් නිවසකින් දරුවන් 3 දෙනෙකු පාසල් එවන දෙමාපියන්ට මාස්ක් වලට පමණක් වැය වෙන මුදල රුපියල් 1400ක් පමණ වෙනවා. මේ ආර්ථිකයත් එක්ක ඇත්තටම මේක අමාරු දෙයක්. හැම ජීවිතයක්ම වටින මේ මොහොතේ පාසල් සංවර්ධන සමිති විසින් සෑම පාසල් දරුවෙකුටම මාස්ක් ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කළ යුතුයයි අප යෝජනා කරනවා. මේ කොවිඩ් වසංගතය අවසන් වන්නේ මේ වසරේයි නිශ්චිතව කියන්න බෑ. වෛරසයේ විවිධ ප්‍රභේද නිර්මාණය කිරීම නවත්තන්නත් අපිට බෑ. මේ වෛරසය පැතිරෙන්නේ පුත්කලයකුගෙන් තවත් පුත්කලයකටයි. එසේනම් වෛරසයේ හැඩය ස්වරූපය කුමක් වුවත් අපි අපේම ආරක්ෂාව රැකගත හොත් කොවිඩ් වසංගතයේ අවසානය වැඩි ඈතක නැහැ. බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් ඔමික්‍රෝන ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. ඔහු මැණික් ව්‍යාපාරිකයෙකු බවයි සෞඛ්‍ය අංශය තහවුරු කළේ. මෙවන විට දිස්ත්‍රික්ක 3කින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වී තිබෙනවා. පවතින තත්ත්වයේ හමුවේ අවශ්‍ය වහොත් කොවිඩ් එන්නත් සිවුන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඔමික්‍රෝන් වෛරස් ප්‍රභේදයේ ආසාදිත පුද්ගලයෙකු බේරුවල චීන කොටුව ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා. ඔහු පසුගියදා ඩුබායි බලා පිටව යාම සඳහා සිදු කළ PCR පරීක්ෂණයේදී ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ. අදාළ පුද්ගලයා මැණික් ව්‍යාපාරිකයෙකු වෙනවා.
बीरिंद अतुलुदीन दहतुन दिन को निरोधायन सदा यमुकर अति पवाय बेरवल महाजन सौख्य पारीक्षक मुदित अमर सिंह महता सियातर प्रकाश करे ऐसे मदाल आसादित पुतकल्यागे समीपतम मेनिक व्यापारिकीन पीसीआर परीक्षण अद सिदुकेरुना मे अतर मेम सिदुवीम वार्तावीम समग बेरुवल चीन कोटुव मेनिक पोलट एन्नत काट पत नतिव पेमिनीम तहनम किरीमटाय सौख्यांश कटियतु करति बेन्ने सौख्यांशे सकहितना मेम प्रदेशे तवत रोगीन सिदन बावट मेम मेनिक व्यापार यदन स्थाने ओमिक्रोन आसादित मेम पुद्गलयाट वैरस वेलंदी अत्ते बेरुवल आसन्न प्रदेशयेन हो मेनिक पोले कटियुतु सिदु किरीमेदी बवटयि सौख्यांश सैक पल करन्ने इदिरि सति किहिपय तुलदी मेरट प्रधान कोविड प्रभेदय ओमिक्रोन विय हेकि बवट सौख्यांश अनतुरु अंगवनवा इदिरि सति किहिपयक हो मासयक वेनि कालयक तुल अपे रट तुलत डेल्टा प्रभेदय अभिभावमिन मे ओमिक्रोन प्रभेदय प्रधान वैरसय बवट पत्वीमट अवकाशयक तियेनवा අපේ දැන් MRI ආයතනයේ දැනට ඔමික්‍රෝන් වෛරසය මොලිකියුලර් බයොලොජි ලැබ් එකේ ඩිටෙක්ට් කරලා තියෙනවා 10 දෙනෙකුගේ ඒ 10 දෙනාගෙන් ඇත්තටම 8 දෙනෙක් පිටරට සිට පැමිණි කට්ටිය 2 දෙනෙක් රෝහල් පද්ධතිය මගින් වාර්තා වූ රෝගීන් එතකොට අපි දකින දේ තමයි ඔමික්‍රෝන් පිටරට ඉඳන් එන කට්ටියගේ ඩිටෙක්ට් වීම පටන් අරගෙන තියෙනවා ඊට අමතරව සමාජයනුත් තැන් තැන් වලින් බොහොම අඩුවෙන් ඔමික්‍රෝන් ඩිටෙක්ට් වෙනවා මේ අතර ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් වෛරසය පැතිර යන වේගය බටහිර හා දකුණු අප්‍රිකාවේ තත්ත්වයට සමාන වේගයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා. ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විටත් ශ්‍රී ලංකාව ඔමික්‍රෝන් ආසාදන රැල්ලක් අභියස සිටින බවයි. ඒ හේතුවෙන් ප්‍රමාදයකින් තොරව බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමට කටයුතු කරන ලෙසයි ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර පවතින තත්ත්වයේ හැමයේ අවශ්‍ය වූහොත් කොවිඩ් මර්ධන එන්නතේ සිවුවන මාත්‍රාවක් ලබා දීමට කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. ඩෙල්ටා එනකොටත් අපිට මේ විදිහටම තිබ්බ ප්‍රශ්න ඩෙල්ටා වෛරසය සම්බන්ධව ඒක කොහොමද ලංකාවට ආවේ කියන එකත් ප්‍රශ්නයක් තිබ්බා. අපිට හැකියාවක් ලැබුණා ඒ දේවල් අපිට යම් මට්ටමක පාලනයක් කරගන්න. ඒ නිසා ඒ අභියෝගය බාර ගන්න අපි සූදානම්. දැන් අපිට තියෙන ජනතාවගෙන් ඉල්ලීමක් කරන්න මේ බොරු ප්‍රචාරවලට රැවටෙන්නේ නැතුව තුන්වෙනි එන්නත ලබා ගන්න ලෝකේ හුඟක් රටවල් වල ඒක කරගන්න බැරුව ඉන්නවා. පළවෙනි දෙවෙනි එන්නතවත් දැත තැන් තියෙනවා. දැන් අපි එහෙම ලබා දීපු එක පාවිච්චි කරන්නයි කියලා තාමත්ම ආයතනාත්මකව මං ඉල්ලා සිටිනවා. ඒක අපි මේ වෙලාවට බලන්න ඕනේ. කල යුතුය දෙ කුමක්ද කියන තක්සේරු කරලා ඒ දෙයට අවතීර්ණ වෙන්න අපි බලාපොරොත්තු වෙනවා. එසේම දිස්ත්‍රික්ක තුනකින් ඔමික්‍රෝන් රෝගීන් වාර්තා වන බව විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හෙන මහත්මිය ප්‍රකාශ කළා. පහුගිය සති දෙක ඇතුළත පැහැදිලි ලෙසම ඔමික්‍රෝන් ප්‍රභේදයේ වැඩිවීමක් පෙන්눔 කරලා තියෙනවා. ඇත්තටම ඒ වාර්තා වෙලා තියෙන ප්‍රධාන වශයෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කේ සහ අනුරාධපුර වගේ දිස්ත්‍රික්ක වලින් ඇත්තටම මේකේ තියෙන අවදානම අපි පැහැදිලිව හඳුන ගන්න ඕනේ මේ රෝගය ඉතාමත්ම වේගෙන් සීග්‍රෙන් පැතිරෙන වෛරස් ප්‍රභේදයක් නිසා ඇත්තටම මේ කොවිඩ් ආසාදනය ඉතා ඉක්මනින් අපි අතරට මුළු රටම ගිල ගන්න තත්ත්වයකට පත් වෙන්න පුළුවන් කොවිඩ් එන්නත් ගත්තේ නැති මිලියන ගණනක් තම රටේ සිටින බව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධානතම වෛද්‍ය උපදේශකවරයා වන ඇන්තනී ෆෞසි මහතා ප්‍රකාශ කරනවා එන්නත් ගත්තේ නැත්නම් ඔවුන්ට කොවිඩ් රෝගයෙන් බේරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ මෙවන විට ඇමරිකා එක්සත් ජනපදයේ තුල ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙනවා දිනකට ආසාදිතීන්ගේ සංඛ්‍යාව ලක්ෂ 4ට ආසන්න වෙමින් පවතින බවයි වාර්තා වන්නේ දැන් ලෝක කොවිඩ් තත්ත්වය තවමත් මිලියන ගණනක් පුද්ගලයින් කොවිඩ් එන්නත ගන්නේ නැතිව සිටිනවා මේ සියලු දෙනාගේ ජීවිත අනතුරේ පවතින බවයි දවල මන්දිර ප්‍රධාන වෛද්‍ය උපදේශක ඇන්තනි ෆෞසි මහතා පෙන්වා දෙන්නේ එසේම කොවිඩ් රෝගයේ වැළඳුන නමුත් බරපතල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැති විශාල පිරිසක්ද සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ එවන් පුද්ගලයින් සඳහා දැනට දින 10ක හුදකලා කාලයක් ක්‍රියාත්මක වෙනවා නමුත් බරපතල රෝග ලක්ෂණ නැති පුද්ගලයින්ගේ හුදකලා කාලය දින 5ක් දක්වා අඩු කිරීම කෙරෙහිද අවධානය යොමු වෙ ඇති බවයි වෛද්‍ය ඇන්තනි ෆෞසි මහතා ප්‍රකාශ කර ඇත්තේ කෙසේ නමුත් සෑම අයෙකුම හැකි ඉක්මනින් පළමු මාත්‍රාව හෝ ලබා ගැනීමට පෙළඹවිය යුතු බවයි වෛද්‍ය ඇන්තනි ෆෞසි වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ඉන්දියාව වයස අවුරුදු 15 18 අතර ළමුන් සඳහා හෙට සිට කොවිඩ් පළමු එන්නත්කරණය ආරම්භ කරන බව එරට සෞඛ්‍යංශ නිවේදනය කරනවා නිල ඇස්තමේන්තු වලට අනුව වයස අවුරුදු 15 18 අතර දරුවන් මිලියන 10ක් එන්නත්කරණයට ලක් වීමට නියමිතයි ඔමික්‍රෝන් ව්‍යාප්තිය සමග මේ තීරණය ගත් බවයි ඉන්දියා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ
ආජන්ටිනා පාපන්දු ක්‍රීඩක ලියෝනල් මෙසීද කොවිඩ් ආසාදිත බවට වාර්තා වෙනවා. තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුද කොවිඩ් ආසාදිත බවයි මාධ්‍ය වාර්තා කරන්නේ. කොවිඩ් රෝගීන් 137,583 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කොවිඩ් ආශ්‍රිත මරණද 73ක් සිදු වී තිබෙනවා. එසේම එංගලන්තයේ ද්විතීක පාසල් සිසුන්ට පන්ති කාමරය තුල මුහුණු ආවරණ අනිවාර්ය කිරීමටයි එරට බලධාරීන් පියවරගෙන ඇත්තේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ල ආසන බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිල වශයෙන් අද නිවේදනය කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද නාරාහේන් පිට අභයාරාමයට ගියා. ඒ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහායි. අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අද උදෑසන නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි සඳහන්ව ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුහරෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය සහ සමාජ ජාලා මාධ්‍යන්හි දින කිහිපයක් පුරා සහ අද දින පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි. රටේ ජනතාව නොමග යවන අයුරින් සිදුවන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රෝහන් වැලිවිට මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. මේ අතර අද උදෑසන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදකීමට අභයාරාමයට පැමිණියා. රටේ පැතිරෙන මේ අගමැතිතුමා ඉල්ලා අස්වෙනවා කියලා. නමුත් මේ අගමැතිතුමා දැනුත් මේ පම්බුට ඇවිල්ලා ගියා මා හම්බේලා. අපි ඇහුවා එතුමාගෙන්. එහෙම දෙයක් තියෙනවද කියලා. එතුමා දන්නේත් නැහැ. මේ පරණ ප්‍රශ්නයක් ගොනු කරගෙන මේ කපා කරන්න හැමදෙරාම. අපිට හොයන්න වෙලා ඕනකම තියෙනවා අගමැතිතුමාට අස්වෙන්න බල කරන්නේ කවුද? ජනාත්මා බල කරන්නේත් නැහැ. වෙන කෙනෙක් බල කරන්නෙත් නෑ, ජනතාව බල කරන්නෙත් නෑ. නමුත් අපි එතුමාට කියනවා කවුරු බලපෑම් කළත් අගමැතිතුමා අස්වෙන්නේ නෑ, අස්වෙනව නම් අපට කියලා යස්වෙන්නේ. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා. එම ලිපිය කරුණු 45කින් සමන්විතයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමානයේ හටගෙන ඇති ගැටලුකාරී තත්වයන් මෙම ලිපියේ වැඩි වශයෙන් අන්තර්ගත වෙනවා. චීන විසින් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට කොමිස් මුදල් විශාල ලෙස ලබා දීම පිළිබඳව විජේදාස මන්ත්‍රීවරයා සිය චෝදනාව මෙම ලිපියෙන් එල්ල කර තිබෙනවා. ඉදිරියේ බලයට පත්වන රජයකදී ශ්‍රී ලංකාවට අහිතකර සියලු ගිවිසුම් අහෝසි කරන දමන බවත් මන්ත්‍රීවරයා මෙම ලිපියෙන්ම ෂී ජින්පින් මහතාට පවසනවා. එමෙන්ම සෙලන්දිවා හරහා යම් දේපලක් ශ්‍රී ලංකාවෙන් ලබා ගත හොත් සියල්ල අවලංගු කර දමන බවත් ඊට කිසිදු ගෙවීමක් සිදු නොකරන බවත් විජේදාස මන්ත්‍රීවරයා චීන ජනාධිපතිවරයාට පවසා තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට යොමු කරන ලද ලිපිය කරුණු 45කින් සමන්විත වනවා. එම කරුණු 45 තුළ ශ්‍රී ලංකාව සහ චීනය අතර 1952 වසරේ සිට පැවති ඉතා මිත්‍රශීලී වූ සම්බන්ධතාවයද සිහිපත් කරමින් මෙවර විට ඇතම් ක්‍රියාකාරකම් හේතුවෙන් චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති වී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳවද දීර්ඝ වශයෙන් පැහැදිලි කර තිබෙනවා. එමෙන්ම මෙම ලිපිය තුල මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ චීන සමාගම් විසින් නිරන්තරයෙන් ශ්‍රී ලංකාවේ පුද්ගලයන් සඳහා කොමිස් මුදල් ලබා දෙන බවයි. ඔබගේ රට සහ ඔබේ රටේ සමාගම් සමග දූෂිත සහ වංචනික ගිවිසුම් ඇති කර නොගත්තේ නම් අප රටට කිසිදු බලවත් රාජ්‍යයකින් බලපෑමක් එල්ලවීමට ඉඩ නොතිබුණු බවත් වර්තමානයේ පවතින පරිදි අප රටට නිදහසේ සිටීමට තරම් භූගෝලීය සහ දේශපාලනික ලෙස සාමකාමී කලාපයක් පැවතීමට ඉඩක් නොමැති බව පැහැදිලි වන බවයි චීන ජනාධිපති ෂී ජින්පින් මහතාට විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ. ආර්ථිකමය සහ කලාපීය දේශපාලනයට කරන ලද බලපෑම හේතුවෙන් අප රට අගාධයකට වැටි ඇති අතර ඔබගේ රට අප කෙරෙහි කාරුණිකව සලකන රටක් ලෙස අප විශ්වාස කළත් ඒ එසේ නොවන බව ඔබගේ ක්‍රියාවන් තුළින් ඔප්පු කොට ඇති බවත් විජේදාස රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයාට පවසනවා. ඔබ විසින් ලෝකයේ අනෙකුත් රටවලට ඇමරිකන් ඩොලර් 10ට හෝ ඊට අඩුවට විකුණන ලද සයිනෝෆාම් එන්නත අප රටට ඔබ විකුණන ලද්දේ ඇමරිකන් ඩොලර් 15කට බවත් විජේදාස රාජපක්ෂ මහතා ෂී ජින්පින් ජනාධිපතිවරයාට පවසා තිබෙනවා. වර්තමානයේ පවතින ආණ්ඩු ප්‍රජාතන්ත්‍ර වාදී ක්‍රමය අනුව ලද පළමු අවස්ථාවේදීම ඉවත් කිරීමත් නව පාලනයක් පත් කර ගැනීමත් පසුගිය අවුරුදු 15ක කාලය තුළ විදේශ රටවල් හෝ සමාගම් සමග ඇති කරගත් ගිවිසුම් නැවත සල්කා බැලීමත් එය පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී සහ යුක්ති සහගත නිර්ණායක මත සිදු කරනු ලබන බවත් මෙම ලිපියෙන් දන්වන බවයි මන්ත්‍රීවරයා පවසන්නේ. එම ක්‍රියාදාමය මගින් අල්ලස්සෝ දූෂණ කොමිෂන් හෝ වෙනත් දූෂිත ක්‍රම භාවිතා කරමින් ඇතුළත් වී ඇති ගිවිසුම් සියල්ල අවසන් කොට අහෝසි කර දමන බවත් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසනවා.
මීළඟට ශ්‍රී ලංකාවේ පවත්වනු ලබන ජාතික මැතිවරණය ජනාධිපතිවරණය වුවත් පාර්ලිමේන්තු මැතිවරණය වුවත් එය පවත්වනු ලබන්නේ ජනමත විචාරණයක් සමග බවත් ශ්‍රී ලංකාවට අගතිදායක ලෙස හෝ අවාසිදායක ලෙස ඇති සියලුම ගිවිසුම් කොන්ත්‍රාත් ව්‍යුහගත කිරීමට හෝ අවලංගු කිරීමට ජනතාවගෙන් බලය අයදින බවත් සැලකිල්ලට ගන්නා ලෙසයි චීන ජනාධිපතිවරයාට ඔහු පවසන්නේ මෙම ලිපි අවසන් කරුණ ලෙස ඔහු පෙන්වා දෙන්නේ ඔබ විසින් සෙලෙන්දිවා සමාගම හරහා යම් දේපලක් ලබා ගත හොත් එය මුලපටන් අවලංගු කරන බවද මතක තබා ගන්නා ලෙසයි එවැනි අවලංගු කිරීමකදී කිසිදු ගැවීමක් නොකරනු ලබන බවද සිහි තබා ගන්නා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා චීන ජනාධිපති සී ජින්පින් මහතාට යවූ ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා කහපාට ගෑස් සිලින්ඩර නිල් පාට කිරීමේ කූට ජාවාරම ක්‍රියාත්මක බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා පවසනවා ලිට්‍රෝ සභාපතිවරයා දැනුවත් කළද මෙතෙක් ඔහු කිසිදු ප්‍රතිචාරයක් දැක්වුවේ නැති බවයි වැගපිටිය මහතා පවසන්නේ අදත් ගෑස් සිලින්ඩර පුපුරා යාම් වාර්තා වුණා රට පුරා දිගටම අදත් ගෑස් පෝලිම් ඇත්තටම ගෑස් ප්‍රශ්නේ යථාර්ථයේ විමසා බැලිය යුතුයි. තන තන ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වන්නට වුණා. දල වශයෙන් ගෙවුණු මාස කිහිපය තුළ ගෑස් ආශ්‍රිත පිපිරීම් 900ක් පමණ වාර්තා වී තිබෙනවා. මරණ සහ පිළිස්සීම්ද වාර්තා වුණා. එසේම බරපතල ලෙස දේපල විනාශ වූ අවස්ථාවන් නෙමටයි. මේ පිපිරීම් පිළිබඳව මුලින්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශ කළේ බාල උපකරණ භාවිතය නිසා මේ පිපිරීම් සිදුවන බවයි. ගෑස් බට ලිප් සහ රෙගුලේටර් මත පිපිරීම් වලට හේතුව තබන්නට මේ සමාගම උත්සාහ කළා. යථාර්ථයේ එය නොවන බව අද සත්‍යක් ප්‍රොපේන් සහ බියුටේන් සංයුතිය වෙනස් කිරීම මේ සියලු පිපිරීම් පිටුපස තිබූ සැඟවුණු කතාවයි ඇත්තටම අධිකරණ නියෝගය අනුව ක්‍රියා කරන්න ලිට්‍රෝ සමාගමට සිදු වුණා ඒ අනුව ගෑස් සංයුතිය අද සිලින්ඩරයේ සඳහන් කළ යුතුයි ප්‍රමිතිය පරීක්ෂා කළ යුතුයි ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයාගේම ප්‍රකාශයෙන් තහවුරු වෙනවා අපේ රටේ ගෑස් සිලින්ඩරවල ප්‍රමිතිය නිවැරදිව මැන්නේ නැහැ කියලා මේ වෙනකොට තුගේ වසරවලවර අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් දෛනිකව දවසකට වැල් 300ක් පමණ තමයි මාරු කරලා තියෙන්නේ. නමුත් දැන් අද ඔබට බැලුවොත් පෙනේවි දවසකට වැල් 3000ක් පමණ මාරු කරනවා. ඒ වගේම අපි මේ වන විට රටට යන්ත්‍ර සූත්‍ර ගෙනල්ලා තියෙනවා. යන්ත්‍ර සූත්‍ර ලැබෙමින් පවතිනවා. වැල් මාරු කිරීමේ ධාරිතාවය 20000 දක්වා වැඩි කරන්න. මට සහතික වෙන්න පුළුවන් නිර්දේශ සහ අලුත් යාමාර්ගත් එක්ක ඔබට ලැබෙන ගෑස් සිලින්ඩරේ ඔබට නිෂ්පාදනය කළ ඔබේ ගෙදරට ලැබෙන ගෑස් සිලින්ඩරේ වඩාත් හොඳ ආරක්ෂාකාරීත්වයකින් යුතු මන්ද ඔහු පවසන පරිදි අද ගෑස් නිකුත් කිරීමේ ප්‍රමාදයට හේතුව වනුයේ ප්‍රමිතිය මනින උපකරණ ගෙන්වීමට සිදුවීමයි. ඒ කියන්නේ මෙතෙක් එවැනි ඉතා උසස් ක්‍රමයක් අපි සතුව තිබී නැහැ. කෙසේ නමුත් ප්‍රමිතියට හැඩගැසීමට කාලයක් ගතවන නිසා මීට පෙර දිනකට 40,000ක් පමණ නිකුත් කළ ගෑස් සිලින්ඩර වලින් අද වෙළඳපොළට එන්නේ 10-15,000ක් පමණයි නම් පෝලිම් අරුමයක් නෙවෙයි. අදත් රට පුරා පෝලිම් දක්නට ලැබුණා. ජනතාව මේ ගෑසින්ගේ නිසා දහදුක් විඳිනවා. ඒ අරගෙන යන සිලින්ඩරයත් පුපුරයිද කියලා මර බයේ ඉන්නේ. ඒ තරමට ප්‍රොපේන් බියුටේන් එතිල් මර්කැප්ටේන් කියමින් අපව මේ අය රැවට්ටුවා. දැන් ලාෆ් ගෑස් සභාපතිවරයාගේ අද චෝදනාවෙන් මේ ගෑස් මගඩියේ තවත් පැත්තක් එලි කරනවා. අපේ ගෑස් සිලින්ඩර එකතු කළා නිල් පාට කරනවා සංවිධානාත්මක විවිධ ප්‍රදේශවල කහ පාට සිලින්ඩර එකතු කළා නිල් පාට වලට හැරීමේ සංවිධානාත්මක සිද්ධ කරන මේක කර්මාන්තයක් විදියට තාමත් අගතිගාමී දෙයක්. උහදව කිව්වා මෙන්න මේවැනි සත්‍යයක් ඇති වෙනවා මේකට මොකක් හරි කටයුත්තක් කරන්න කියලා. එතුමා කරනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. අපි ගාව වාර්තා තියෙනවා වීඩියෝ තියෙනවා. එමෙන්ම ඔහු පවසන්නේ ණයවර ලිපි නිකුත් කරලා ගෑස් ගේන්න දුන්නොත් ඉතා ඉක්මනින් හිඟය අවසන් කරන බවයි. ගෑස් වල හිඟයට ප්‍රධානම හේතුව ගෑස් රට තුලට ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි ලබා ගැනීමට අපිට ඩොලර් හිඟයක් තියෙනවා. බැංකුවලින් නියමිත පරිදි ඒ ණයවර ලිපි ලබලා දෙන්න පුළුවන් නම් අපි සති දෙකක් ඇතුළත ලංකාවටම ගෑස් ලබලා දෙන්නට පුළුවන් ගෑස් අපිට හම්බන්තොට වරායේ අපේ ගබඩා සංකීර්ණයේ තියෙනවා ඇත්තටම අපට අසන්නට ඇත්තේ මේ තවත් සමාගමක් දෙකක් හදන්න දරන උත්සාහයක් මේ හිඟේ පිටුපස තිබෙනවාද කියලයි. අලුත් සමාගම් ආවත් නැතත් ජනතාවට හිඟයක් නැතුව පුපුරන්නේ නැති ගෑස් ලබා දීම වහා කළ යුතුයි. නැත්නම් ජනතාව පුපුරන්නට පටන් ගන්න පුළුවන්. නව අවුරුද්ද උදා වෙලත් රටේ ජනතාව තාමත් පෝලිම් වල අද තම රැකියාව වී ඇත්තේ කිරිපිටි ගෑස් භූමිතෙල් ඇතුළු භාණ්ඩ මිලදී ගන්න පෝලිම් වල සිටීම බවයි ජනතාව චෝදනා කරන්නේ මෙතර ජනතාව පෝලිම් වල ඉන්න එක තවත් මාසයකින් අවසන් කරන බව අමාත්‍ය වාසුදේව නානහකාර මහතා අද ප්‍රකාශ කළා
දිනෙන් දින ඉහළ යන බාණ්ඩ මිල රටේ ජනතාව කබලෙන් ලිපට ඇදදම ලිපිනුත් දැන් බිමට දාලා ඉවරයි. එක් බාණ්ඩයක මිල තරමක් අඩු කරලා තවත් බාණ්ඩයක මිල දරා ගන්න බැරි විදිහට ඉහළ දාන එක දැන් සාමාන්‍ය සිරිතක් බවට පත් වෙලා. අලුත් අවුරුද්ද උදාවත් එක්කම රටේ ජනතාවට ලැබුණු අවුරුදු තෑග්ග තමයි සිමෙන්ති කොට්ටේක මිල රුපියල් 100කින් ඉහළ දැමීමේ තෑග්ග. බෙල්ල මුලටම රටේ ජනතාව හිර වෙලා ඉන්න මොහොතක තවත් අර්බුදකාරී තත්වයකට රට ඇදදැමීමට ඇතමුන් ක්‍රියා කරන්නේ ඇයිදයි රටේ ජනතාවට ඇත්තේ ප්‍රශ්නාර්ථයක්. ජනතාවගේ කරමතින් බලයට ආ ඇතැම් මැති ඇමතිවරුන් තව තවත් ජනතාව මුලාවටපත් කරන්නේ තමන් කරන්නේ කුමක්දයි කියාවත් හරි හැටි දන්නේ නැති තරමට. මේ අතර අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා අද ප්‍රකාශ කළේ රටේ ජනතාවට තවත් මාසයක කාලයකින් පසුව පෝලිම්වල සිටීමට සිදුවන්නේ නැති බවයි. පෝලිම් තියේවි බාණ්ඩේගයක් තියෙන තුරු. මම හිතන්නේ බාණ්ඩේගය ඉක්මනින්ම අපට අවසන් කරන්න පුළුවන් වේවි. ගෑස් පිළිබඳ ඒකේ තව දවස් 10කින් प्रवेश पत्र රාජමාති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළේ බස් ගාස්තු සංශෝධනය අපි කියපු ආකාරයට 17000ක් රතිනාවම ගාස්තුව රුපියල් 3කින් හිලගිය 17 දක්වා. එතකොට ඒකේ සෙක්ෂන් එක ගාස්තු හෙට දිනේ වෙනකොට ජාතික ගමනාගමන කොමිසම විසින් පුවත්පත් වල පළ කරනවා. ඔබතුමාලා දන්නව අලුත් ගාස්තු ක්‍රමයක් පහුගිය කාලේ අපි හදලා තියෙනවා මුළු රූට් එකේ මේ සෙක්ෂන් වලට. එතකොට 17000කින් ගාස්තු හදා ගන්න හැකියාව බස් හිමියන්ට තියෙනවා. නමුත් එහෙම කියලා බෑ. ඒ සෑම කොටසකම ගාස්තුව ජාති ගමනාගමන කොමිසම විසින් පුවත්පත්වල ඒක ප්‍රසිද්ධ කරනවා. ඒතොර ඒ ගාස්තුව තමයි ලංගම සහ පෞද්ගලික බස් රථවලින් අය කළ යුතු වන්නේ ඒ දුර ප්‍රමාණයන්. ඒක හෙට දිනේ වෙනකොට පුවත්පත් දැන්වීමේ පළ වෙනවා. මෙතර පාසල් ලමුන් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීම සම්බන්ධයෙන්ද එම සංගම් දැනුම් දුන්නා. ඒ අනුව ප්‍රවාහන ගාස්තු 20%කින් ඉහළ දමන බවයි සමස්ත ලංකා අන්තර්පලාත් පොදු පාසල් ලමුන් ප්‍රවාහන සංගමය පසුගියදා ප්‍රකාශ කළේ. කෙසේ වෙතත් සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ලමුන් ප්‍රවාහන සේවා සංගමය අද ප්‍රකාශ කළේ පාසල් වෑන් රථ ගාස්තුව ඉහළ දැමීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි. මේ තෙල් වැඩි කිරීම සම්බන්ධව අපේ ප්‍රවාහන ශේෂ්ත්‍රයත් ලොකු අර්බුදයක් ඇති වෙලා තියෙනවා මේ වෙලාවේ. මොකද හේතුව මේ අවස්ථාවේ තාම පාසල් හරි විදියට පටන් ගන්න නැහැ. මොකද දරුවෝ පාසල් එන්නේ සතියක් කර සතියක්. පිටපලාත්වල ළමයින් තාම අපේ ප්‍රවාහන සේවාව පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේ තාම අපි තීරණයක් අරගෙන නැහැ. මුදල් වැඩි කරනවද නැද්ද කියන එක. අපි තව සතියක් ඇතුළත මාධ්‍යයට දැනුම් දෙනවා මේ සම්බන්ධව කොහොමද මුදල් වැඩි කරන්න කියන එක. රටේ වත්මන් ආර්ථික තත්ත්වය ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන් කිකිලි බිත්තරේ දාපු වැඩේ තමයි මේ ආණ්ඩුවටත් වෙන්නේ. විලිලාලා පොඩි හූණෙක් විතර දෙයක් තමයි මේ හම්බ වෙන්නේ. IMF එකට යන්න තිබ්බේ දැන් මීට කලින්. හැබැයි ඒ යනකොට බබා හම්බ වෙලා ඉවරයි. කර්මාන්ත දිනු කරනවා නම් රටේ වැහෙන කර්මාන්තශාලාව නගා සිටිනවා නම් අපි සේවකයන්ට එවක් දෙන්න ඕනේ. කාලයකට පස්සේ දීලා යන්න වෙයි දන්නේ නැහැ. වැරදි විදිහට දුන්නා කියලා. හැබැයි ඒවට බය නැහැ. හොරගම් කරන්න අපි කිසි බය වෙන්න ඕනේ. ඔබට දීලා හිර යන්න උනත් අපි බය නැහැ. එකකට පස්සේ ගණන් බලන් ගන්න බලන් ඉන්නවා වෙනුවට විකුණුන එක නතර කරන්න මහන්සියමු අපේ රටේ ජනාධිපති කෙනෙක් හිටියා නම් ආණ්ඩුවක් තිබ්බා නම් ඔක වෙන්නේ නැහැ ආණ්ඩුව මැදිහත් වෙලා මිනිසුන්ගේ මේ අවස්ථාව ඉටු කරන්න ඕනකම තියෙනවා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් හැටියට මම ආණ්ඩුවට තිල්ලිමක් කරනවා මේ 2022 වත් මේ අහිංසක මිනිසුන්ට දෙන වද හිංසා නවත්තන්න ඕනේ මේ කළු කඩ මුදාල්ලා කරන මේ වැඩේ නවත්ත ගන්න කටයුතු කරන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ගෙවලිය කියලා જાතියක් ඉන්නව නේද? ගෙට ආවම පයින් ගැහුවම වීසියලා ගිහලා කැරකිලා වැටෙනවා ගේ පැත්තට හැරලා. ඒගොල්ල ගැන විශ්වාසය තියෙනව නම් අපව තමුන්නාසටත් කවදා හරි පාම්පෙත්තක්වත් කන්න බැරි තත්ත්වයකට වැටේවි. දැන් සිමෙන්ති වැඩි වෙන්නේ ඇයි? එදා නැව් ගාස්තු ඩොලර් 1500 නම් අද ඩොලර් 15000යි. ඒතර අනිවාර්යයෙන්ම සිමෙන්ති රකින්නවා. ගෑසුත් එහෙමයි, අනිකුත් ද්‍රව්‍යත් එහෙමයි. පුළුවන් තරමක් අපි ජීවන විදිහ මඩු ගන්න බලනවා. දැන් මේ 69 ලක්ෂයකට ඡන්දෙ දුන්නු මේ රටේම මිනිස්සු ටික එකතු වෙලා ගම්මන්පිල මහත්තයට උපහාර උත්සවයක් තියන්න ඕන. දේශ බන්දු දේශ කීර්ති දේශ මාන්න මොනවාරි සම්මානයකින් පුද දෙන්න ඕන. මොකද එතුමාට 90 ත්‍රිකුණාමලයේ අර තෙල් ටැංකි 14ක් ඉන්දියාවට අවුරුදු 50කට දෙන එක මහාම ලොකු ජයග්‍රහණයක්. විශේෂයෙන්ම යම් තීන්දුවක් තීරණයක් ගත්තනම් රජය ඒවා ජනතා විරෝධී නම් අහිතවාදී නම් විපක්ෂයක් කළ යුත්තේ පාරට බැලලා උද්ඝෝෂණය කිරීමට වඩා
අධිකරණය ඉදිරියට යෑම බංග්ලාදේශයෙන් ඉන්දියාවෙන් පමණක් නෙවෙයි ඇෆ්ගනිස්තානයෙන්ුත් ණය ගන්න තැනට රාජපක්ෂ ආණ්ඩුව පත්වේවි මේ පත්වීමත් තුළ රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය බාණ්ඩිකක නැතුව රටේ ජනතාව දැවැන්ත පීඩනයකට ලක්වන වර්ෂයක් විදියට 2022 වර්ෂය අපි දකිනවා අද රටේ ජනතාවට කිසිදාක දරන්න බැරි ආකාරයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහිල්ලා තියෙනවා ඉතිහාසයේ කිසිම දවසක අත් නොවුණු දුෂ්කරම තත්වයකට අදපත් වෙලා තියෙනවා මම නැවත වරක් කියන්නේ පාර්ලිමේන්තුව විවෘත කරන්න අපිට රටේ මේ වගේ ප්‍රශ්න තියෙද්දි අපිට ඩිසෝල් බන්ව මෙහෙම ඉන්න බෑ අද ප්‍රයිස් කන්ට්‍රෝල් එකක් නැහැ නේ මොකද රජයම කියලා තියෙනවානේ මිල පාලනයක් නැහැ කියලා දැන් පී මිල නියම කරන්නේ පොළොන්නරුවේ මාෆියායි ඖෂධ මිල නියම කරන්නේ එතන ඖෂධ ගෙන්න ණය ඒකයි මම කියන්නේ ආණ්ඩුවක් නැහැ මුදල් නැති නිසා අපට දෙන සොච්චමෙන් අපි මේවා කලමනාකරණය කරගත යුතු වෙනවා. ඒ නිසා සමහර විට ජනතා සේවයේ කිරීමේදී ඔබට යම් යම් කැපකිරීම් කරන්න සිදු වෙයි. ඔබට විතරක් නෙමෙයි මටත් එහෙමයි. ඉතින් අපි බංග්ලාදේශයෙන් උත් ණය ගන්න රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. මේකේ ඉන්න ජෝකර්ලා ටිකයි බූරෝ ටිකයි අයින් කරගන්න පුළුවන්කම ලැබුණොත් රටට සිතක් වෙයි නැතුව ජනාධිපතිතුමාවයි බූරු කුට්ටම අනලා ඔය ජෝකර්ලා ටික නැවත නැවත අත බෙදෙන අත වෙනස් කරාට මේ රටේ ජනතාවට වාසියක් නැත්තම් සහනයක් ලැබෙන්නේ නැහැ ඇතුලේ මණ්ඩලයේ කචල් අගමැතිකම දෙන්නේ කාටද ඒව කියනක ඇතුලේ විසඳ ගන්න මොකද අපේ ගොවියොන්ට අඩුමතරමේ තුන් වේලෙන් එක වේලක් හරි කන්න ඕනේ ඒ අස්වැන්න රැක ගන්න අවශ්‍ය වටපිටාව හදලා දෙන්න කෘෂි රසායන ටික ගෙනල්ලා දෙන්න कृषि कर्म अमात्यवरयाट अणु गोवियाट पोहर जाति हतरक् दीलतीनवा हतरक्म गहलक पलदाव नेत्नम वितरायलु वंदी देने हेबई बोहो गोवीन पवसाने कृषि कर्म अमतिवरया पवसन हतरतिया एकाक वातन अद विनकान लेबुने नेति बवाई गोवीन वलन कडेट पैन गोना गेनत कता करनवा वंदी दूने नेत्नम गोवियन समग पारट बाहिन जनता विमुक्ति पेरवुन सोदानाम विनवा එක පාරටම රජයේ රසායනික පොහොර තහනම් කළා. ඒ වෙනුවට කාබනික පොහොර රට තුළ නිපදවන බව පැවසුවා. රටේ තියෙන වගා බිම් වලට දාන්න තරම් කාබනික පොහොර එහෙම හදන්න බැරි බව බොහෝ අය දැනන් හිටියේ නැහැ. අන්තිමට මහා කඩිනමින් එලෝ මෙලෝ නැති කාබනික කියලා චීන පොහොරක් ගේන්න හැදුවා. හොඳ වෙලාවට 99න් ඒ ශුද්‍ර ජීවීන් රටට එන එක නතර වුණා. නමුත් චීන පොහොර තර්ජනය අදටත් අවසන් වී නැති බව කිව යුතුයි. අන්තිමට ඉන්දියාවෙන් නැනෝ රාජා ගෙන්නුවා. ඊළඟට තවත් එක එක ජාතිය දියර පොහොර ගොවින්ට දුන්නා. සමහර ගොවීන් ලැබුණු පොහොර දැම්මා. හැබැයි වැඩුණු ගොයමක් හෝ හොඳට හැදුණු එළවලු නැහැ. පසුගිය මහ කන්නේදී ගොවියෝ වගා කරලා තියෙන්න ඕනේ. අපි දුන්න පොහොර භාවිතා කරලා තියෙන්න ඕනේ. ඒ පොහොර භාවිතා කරලා වගාවේ හානියක් වුණොත් තමයි ආණ්ඩුව වන්දි ගෙවන්නේ. අහස උසට ගිහින් නැති හිතුමතේ විවිධ මිල ගණන් වලට අලෙවි කෙරෙන පොහොර ගැන සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂ ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා මෙලෙස අදහස් පළ කළා. ඒක කම්පැනි වලට බාර දෙන්නේ නැතුව අධික මිල ගණන් වලට දෙන්නේ නැතුව මේක ඇත්තටම රජයේ මැදිහත් කියලා යම්කිසි සහනාධාර සහන මිලකට අඩුම ගාන 1600 ට තිබ්බ රුපියල් 4500 ට දීලා මේ ගොවීන්ට දිරිමත් කරලා මේ වෙලාවේ ගොවිතැන් කරන්න අවස්ථාව දුන්නොත් අපි මාස 6ක් විතර යනකොට යථාතත්වෙටපත් වෙන්න පුළුවන්. මේ අතර ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ ගොවිතැන යනු ඇමති මහින්දානන්දගේ බූතලයක් නොවන බවයි. ගොවි ජනතාව මේ පොහොර පිළිබඳ විශ්වාසයක් නැහැ. විශ්වාසයක් නැති වැලි මට මඩ ගිහිල්ලා කුඹරට ගහන්න කියලා මහින්දානන්ද කියන්නේ. මහින්දානන්ද ඉතා හොඳින් තේරුම් ගන්න ඕන. මේ රටේ ගොවි ජනතාවත් මේ රටේ ගොවිතැනත් කියන්නේ ඒගොල්ලන්ගේ පරවේණි බූදලයක් නෙවෙයි. මේ රටේ ගොවි ජනතාව තමන්ගේ සාධාරණ අයිතීන් වෙනුවෙන් තමන් කත්පත් කරන මේ පීඩාවට එරෙහිව සංවිධානය කරලා පෙරට එන බව මහින්දානන්ද මතක තියාගත යුතුයි. ඔය නිකන් කටමැත දොඩවන්නේ නැතුව ගොවි ජනතාවට සාධාරණ ඉටු කරන්න කියන එක තමයි අපි මහින්දානන්දට බල කරලා කියන්නේ. කෘෂි කර්මාන්තය පිළිබඳ රජය ගත්ත වැරදි තීන්දුව తీරන නිසා ආහාර හිඟයක් ඇතිවීමේ බරපතල තත්ත්වයක් රට තුල උද්ගත වෙති බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසනවා. අපි ගත්ත තීන්දුව වැරදි තීන්දුවක් නිසා අද රටේ ආහාර හිඟයක් පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒක ආපස්සට ගන්නවද නැද්ද කියන කාරණාව පිළිබඳව ලැජ්ජාවක් හිතේ තියාගන්න නැතුව හරි දේ කරන්න ඕනේ කම තියෙනවා. ඔබතුමා කියන විදිහට සියලු දෙනාටම වන්දිය ගෙවන්න වෙන සමස්ත ගොවි ජනතාවට වන්දිය ගෙවිය යුතුයි. පොහොර අර්බුදයේ හමුවේ රට තුල අනිවාර්යෙන්ම ආහාර හිඟයක් ඇතිවන බවයි හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ KB ගුණරත්න මහතා පවසන්නේ. ජනවාරි මාසයේ වෙනකොට රජය සහතික වීමක් වෙන්න ඕන අදාළ රසායනික පොහොර ගොවි ජනතාවට ලබා දෙනවා කියලා. රජය මේ පැත්තට ප්‍රමුඛ ස්ථානය දීලා ගොවි ජනතාවගේ පොහොර ප්‍රශ්නේ විසඳීමට කටයුතු කර යුතුයි. ඒක රජයේ වගකීම සහ යුතුකම වෙනවා. එහෙම නොවුනොත් රටේ දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන්, සමාජීය වශයෙන් බරපතල අර්බුදයකට ඇදවැටීමට ඉඩ තිබෙනවා.
කෘෂිකර්ම ඇමතිවරයා පවසන පොහොර වර්ග 4 ගැන ගොවින් කියන මේ කතාව ඉතා වැදගත්. අපි අභියෝග කරනවා කෘෂිකර්ම ඇමතිතුමාට. ඔයා හෙට එන්න කොළොන්නර දිස්ත්‍රික්කේ. මට පෙන්වන්න නැනෝ නයිට්‍රේට් දීපු ගොවි මහත්තයෙක් පොහොර වර්ග 4ම ගොවි ජනතාවට දීපු දිස්ත්‍රික්කේ කොහෙද? මොලේ නැති චණ්ඩිපාට කෘෂිකර්ම ඇමතිවරයාගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කෘෂිකර්ම ඇමතිවරයාට අපි කියනවා කරුණා කරලා වන්දි දෙන්න සූදානම් වෙන්න. වන්දිය නොදෙන්න ඕන කරන කොන්දේසි ගේන්න හදන්න එපා. මෙදා පාර වන්දි දුන්නේ නැත්නම් පුතෝ ආණ්ඩුව ගෙදර යන්න බලාගෙන ඉන්න. මේ රටේ සමස්ත ගොවි ජනතාවත් එක්ක කෘෂිකර්ම ඇමතිවරයාගේ ගෙවල් දොරවල් මේ ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ ජනාධිපතිවරයාගේ ගෙවල් දොරවල් වටලනවා ගොවි ජනතාව. අර හරියට නිකන් වලං කඩේට හරක් පැන්නා වගේ තමයි මේ කෘෂිකර්මාන්තයට කෘෂිකර්මාන්තය දන්නේ නැති වෛද්‍යවරු පැන්නේ. සබ්කා ස්කන්ධ තෙල් පිරිපහදුව අද සිට වසා දැමීමට නියමිතයි. මේ හරහා කණිජ තෙල් සංස්ථාවේ පාඩුව දෙගුණ විය හැකි බවද වෘත්තීය සමිති පෙන්වා දෙනවා. කෙසේ වෙතත් විශේෂ බාර මාත්‍ය උදේ ගම්මපිල වහතා පසුගියදා ප්‍රකාශ කළේ තෙල් පිරිපහදුව වසා දැමුවද රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි. සපුකස්කන්ද තෙල් පිරිපහදුව යලි අද සිට වසා දැමෙනවා. පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය මේවන විට ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. ඩොලර් අර්බුදයේ හමුවේ බොරතෙල් මිලදී ගැනීමට මතු ඇති දුෂ්කරතා හේතුවෙන් තෙල් පිරිපහදුව අද සිට වසා දැමීමට තීරණය කළ බව විශේෂ භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළා. තාවකාලිකව තෙල් පිරිපහදුව වසා දැමුවද රට තුල ඉන්ධන හිඟයක් ඇතිවන්නේ නැති බවයි විශේෂ භාර අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ. අද සිට වසා දැමෙන තෙල් පිරිපහදුව යලි මේ මාස අගවන විට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා සඳහන් කළා. පසුගිය නොවැම්බර් 15 වනදායින් පසුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව යලි වසා දමන දෙවන අවස්ථාව මෙයයි. නොවැම්බර් 15 වනදා වසා දැමූ පිරිපහදුව දින 22කට පසුව යලි ආරම්භ කෙරුණේ දෙසැම්බර් 7 වනදායි. පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය දැන් ආරම්භ වෙමින් පවතිනවා. එකපාර්තන අවස්ථන්දම ක්‍රමානුකූලව අධීරෙන් අධීර එත අනිත් දිනකට සමස්ත පිරිපහදුව නවතිනවා. දැන් නිෂ්පාදන ක්‍රියාවලිය නැවතීමේ යනවා. සම්පූර්ණ පිරිපහදුව නැවතීමේ ක්‍රියාවලිය ආරම්භ වෙලා තියෙනවා. මේ දියුසුම් නිවැරදිව ගත නොවීමේ දූෂිත දියුසුම් නිසා ඇමතිවරයා පාලකයනුත් 100% 100% 200% වගකී යුතුයි. සමස්ත රටේ ජනතාවගේ සමාව ගන්න ඕනේ. තවත් ජනතාවට හිතින් පස්සේ උදා වෙන කලුවර සහ අඳුරු දුක්ඛිත යුගේ වැඩිවීම මේ අතර ඩීසල් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් අඩංගු නෞකා දෙකක් මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. එම නෞකා දෙකේ තෙල් ගොඩබෑමට නම් ඩොලර් මිලියන 52ක් නිකුත් කළ යුතු බවයි කණිජ තෙල් වෘත්තීය සමිති පවසන්නේ. අද උදෑසන වන විටත් අදාළ නෞකා දෙකේ තෙල් ගොඩබෑමට කටයුතු කර නැති බවද වෘත්තීය සමිති පෙන්වා දුන්නා. අද දිනය තුල හෝ එම නෞකා දෙකේ තෙල් ගොඩබෑමට කටයුතු කළේ නැත්නම් ඉදිරියේදී රට තුල විශාල ඉන්ධන හිඟයක් මතුවිය හැකි බවටද කණිජ තෙල් වෘත්තීය සමිති අනුතුරු අඟවනවා. නව අවුරුද්ද උදා වෙන මොහොතේ දිගු පෝලිම්වල රැඳී සිටි ජනතාවට ඉදිරියේදී තවත් පෝලිමක ඉන්න වෙයි කියන එක නම් දැන් පැහැදිලිව පෙනෙන්න තියෙනවා. රට තුල තවත් අර්බුදයක් නිර්මාණය වීමේ පෙර ලකුණු දැන් පහළ වී අවසන්. විශේෂයෙන්ම ඕගොල්ලෝ දන්නවා රටේ විශාල ඩොලර් ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ අනුගමනය කරලාද ආර්ථික ප්‍රතිපත්තිය. අපේ රට ඩොලර් කඳු ගණන් ණය අරගෙන ඒ ණය වරික ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් වී තිබෙනවා. ඩොලර් එන සියලු ආදායම් මාර්ගද ඇරිලා තිබෙනවා. කිරිපිටි ලූණු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ නැවී හිර වෙලා තිබෙනවා. ඒ වගේම දැන් බොරතෙල් ගේන්න බැරුව තිබෙනවා. බොරතෙල් ගේන්න බැරි නිසා පිරිපහදුව වහනවා. මේ ආණ්ඩුවේ සැලැස්ම වෙලා තිබෙන්නේ කණිත්තිල සංස්ථාවේ කාර්යභාරය. ඒ කියන්නේ තෙල් පිරිපහදුවත් තෙල් ගබඩා කිරීම විදේශීය සමාගම් මත පැවරීමට. ඒ නිසා එහි කටයුතු සඳහා තමයි මේ බිඳවැට්ටීම් කරමින් තිබෙනවා අපිට පේන්නේ. රංජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා ගැනීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී සටනක් ආරම්භ කර ඇති බව විපක්ෂ නායක සජි ප්‍රේමදාස මහතා පවසනවා. ඒ වැලිකඩ බන්ධනාගාරයට පැමිණ රංජන් රාමනායක මහතාගේ සුවදුක් විමසා බැලීමේ අනතුරුව මාධ්‍යයට අදහස් පළ කරමින් අද වගේ දවසක රට ඉතාමත්ම අභියෝගාත්මක භයංකාර තත්වයකට පත් වී තිබෙන මොහොතක රංජන් රාමනායක මහතා පොදු ජනතාවත් සමග එකට අත්වල් බැඳගෙන නිදහසේ සිටිය යුතු පුද්ගලෙක්. ඒ නිසා විශේෂයෙන්ම මේ නව වසරේ අපි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා රංජන් රාමනායක මානව හිතවාදියා නිත්‍යානුකූලව ව්‍යවස්ථානුකූලව නිදහස් කරගැනීමේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යායාමය අපි ආරම්භ කරනවා. අපි ඉල්ලීම් කරා බොහෝ අවස්ථාවන් වලදී ඒ ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාරයක් වාචිකව ලැබුණා. නමුත් අද දවස වන විටත් අපිට ඒ වාචික
සුභවාදී ප්‍රතිචාරය ප්‍රායෝගික රංජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ක්‍රියාවලියට පරිවර්තනය වෙලා නැහැ. ඒ නිසා අපි එතුමාගේ නිදහස වෙනුවෙන් අපට දියත් කළ හැකි ඉහළම ප්‍රජාතන්ත්‍රවාදී සටන දියත් කරන්නට අපි කටයුතු කරමු. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. දශක 5කට වැඩි කාලයක් මෙරට ජනතාවගේ විශ්වාසය දිනු වෙළඳ සන්නාමයක් ලෙස නෙස්ටොමෝල්ට් හඳුන්වන්න පුළුවන්. දිනෙන් දින ජනතාවට සමීප වෙන නෙස්ටොමෝල් කණ්ඩායම අද පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිටදී නෙස්ටොමෝල්ට් කෝප්පයක රස විඳීමට සිය පාරිභෝගික ජනතාවට අවස්ථාව ලබා දුන්නා. හැම අරමුණක්ම ජයගෙන ඉදිරියටම යන්න නම් හැම දවසක්ම හොඳ සූදානමකින් ආරම්භ කිරීම ඉතාමත්ම වැදගත්. ඒ සඳහා නෙස්ටමෝල්හි අඩංගු රන්වන් මෝල් ගුණය කිරිසාරය සහ පෝෂක සංයෝගය බෙහෙවින්ම උපකාරී වෙනවා. අද දවසේදී මෙම ස්ථානයේදී අප සිදු කරපු වැඩසටහනේ අරමුණ වුණේ 2022 අවුරුද්දේ රාජකාරීන් සඳහා පිටත්ව යන අපේ ජනතාව 100%ක සූදානමින් බලගැන්වන්නට දායක වීම තමයි මේ අවස්ථාවේදී අප විසින් සිදු කරනු ලැබුවේ. 2022 නව වසරේ ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම අද පෙරවරුවේ කොල්ලුපිටියේ පිහිටි ජාතික ඉදිරි කිරීමේ බැංකු ප්‍රධාන කාර්යාලයේදී සිදු කෙරුණා. එම අවස්ථාවට එහි සභාපතිනිය ඇතුළු කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් එක්ව සිටියා. නූතන තාක්ෂණයේ සම්බන්ධ සශ්‍රීක මානව සම්පත විනයවල මුළු ලෝකයේම වසාගත් මාර්ගයට පත් කරපු ඒ කොවිඩ් ව්‍යසනය අපිටත් ඒ විදිහට බලපෑවා. ඒ බලපෑමට අපිට පුළුවන් වුණා අපි දැක්ක පහුගිය කාල වකවානුවතුර 2020 වර්ෂයේදී ලොක්ඩවුන් තමයි හැම වෙලෙම අපිට අහන්න ලැබෙන්නේ. අපේ ශාකවන් රාශියක් අපේ ලොක්ඩවුන් තුළ අපිට වහන්න සිද්ධ වුණා. ඒ වගේම අපේ විශාල වශයෙන් අපේ නිලධාරී මහත්මීන්ගේ පවුල් අය මේ කොවිඩ් දුර්භික්ෂයට ඇතුළු වුණා. එවැනි තත්ත්වයක් තුළ මට පුළුවන් අන්දමට මගේ නායකත්වය තුළ මගේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සහයෝගය තුළ මගේ ඉහළ කළමනාකරණයේ සහයෝගය තුළ මට දුනා මම විශ්වාස කරපු විදිහට අපිට පුළුවන් වුණා. වසර සඳහා වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමේ උත්සවය අද දින පැවැත්වුණා. ඒ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදී. එමෙන්ම ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හි 60 වන සංවත්සරය පසුගිය ජනවාරි 1 වෙනිදාට යෙදී තිබුණා. ඒ අනුව 60 වන සංවත්සරයේ සැමරීමේ උත්සවයද අද දින සිදු කෙරුණා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන්. අනුෂ පැල්පිට මහතා අද දින ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස වැඩ පාරගෙන තිබෙනවා. ඒ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී කිඹුලෙකුගේ ප්‍රහාරයට ලක්වීමෙන් විසිතුරු මසුන් අල්ලන්නෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ දෙහිවල මුහුදු තීරයේදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 53 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ. අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය 1.399.81කින් ඉහළ ගොස් තිබෙනවා. දිනේ නිමාවන විට එහි මුළු අගය 12,625.82ක් වශයෙන් වාර්තා වුණා. ඒ දෛනිකව වර්ධනය වූ වැඩිම ඒකක ගණන වාර්තා කරමින්. 2022 වර්ෂයේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඔලල එංගලන්තයේ බර්මින්ග්හැම් නුවර පැවැත්වීමට නියමිතයි. ඊට සමගාමීව රටවල් 72ක් පුරා රැගෙන යන ගිනිසිලුව කටුනායක ගුවන්තොටුපලින් අද පස්වරුවේ දිවයිනට රැගෙනෙනු ලැබුවා. වසරේ පළමු උල්කා වර්ෂාව අද දින ශ්‍රී ලංකා වාසීන්ට දැකගත හැකි බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසනවා. පැයකට උල්කාපාත 60-200 අතර ප්‍රමාණයක් අද මධ්‍යම රාත්‍රියේ සිට දැකගත හැකි බවයි වාර්තා වන්නේ. අඩි 10ක් දිග පිඹුරෙකු උරපොළ ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. ප්‍රදේශවාසීන් වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව පිඹුරාව රැගෙන ගොස් රක්ෂිතයකට මුදාහැරි බවයි වාර්තා වූයේ. ශ්‍රී ලංකා නාවික හමුදා අධිකාරියෙන් ඉවත් කරන ලද නෞකාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට බාර දීම අද සිදු කෙරුණා. ඒ ගාල්ල දක්ෂිණ නාවික හමුදා කඳවුරේදී. දික්කුවේ මූලික රෝහලේ අලුතින් ස්ථාපිත කරන ලද ප්‍රාථමික ප්‍රතිකාර ඒකකය අද ජනතා අයිතියට පත් කෙරුණා. එත් සමගින් සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. මෙම පුවත් ඇතුළු තවත් දෙස් විදෙස් ආර්ථික සහ ක්‍රීඩා අතුරුතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්.